නිල්කටරුළුමල් අපනයනයේ බොහෝ කලක සිට සිදුකරනවා. ඒ සඳහා විදෙස් රටවල තිබෙන්නේ ඉහළ ඉල්ලුමක්. ඒ අපරටේ නිල් කටරුළු මල්වල තිබෙන ස්වභාවික තද නිල් පැහැ නිසයි. මෙය ස්වභාවික වර්ණකාරකයක්, රසකාරකයක්, සුවඳකාරකයක් ලෙස විදෙස් රටවල භාවිත කරනවා. නිල් කටරුළු මල් අපනයනය කරන ව්‍යාපාරයක් අද වන විට රටට විශාල විදෙස් විනිමයක් උපයන සාර්ථක ව්‍යාපාරයක් බවට පත්ව තිබෙනවා. නිල් කටරුළු මල් මිලදී ගනු ලබන්නේද කාබනික වගාවන්ගෙන් පමණයි. විශේෂ ඉල්ලුමක් තියෙනවා යුරෝපීය රටවල්වන පෝලන්තය, ජර්මනිය, ඇමරිකාව, කැනඩා වගේ රටවල්වලට. පළවෙනි ඇණුම් මම 2021 අරගත්තා කිලෝ 100ක ඕඩරයක්. නමුත් මම එතෙන්දි පොරොන්දුනේ කිලෝ 10ක් දෙන්නම් කියලා. නිල්කටරුළු මල් කිලෝ 10 හදාගන්නත් මට විශාල පරිශ්‍රමයක් කැපවීමක් සිදු කරන්න වුණා 2021. අද වන විට වියලි මල් කිලෝ 2000ක් අපනයනය කරන්න පුළුවන් තත්ත්වයට මගේ ව්‍යාපාරය මම කියලා. වාර්ෂික ආදායම $10 මිලියන 10ක විතර ආදායමක් නිල්කටරුළු මල් වලින් අපිරට කියනවා. දිනකට කිලෝ 300-350 අතර ප්‍රමාණයක් නිෂ්පාදන සඳහා මිලදී ගන්න ලබනවා. කටරළු මල් අමු කිලෝ 10ක් විජලනයෙන් සකසාගත හැකේ 1 කිලෝවක් පමණයි. නිල් කටරළු මල් විජලනයේ කොට සම්පූර්ණ මල ලෙසත් කුඩු ලෙසත් ඒ ඒ රටවල ඉල්ලීම් පරිදි අවශ්‍ය ප්‍රමාණය කැබලි ලෙසත් අපනයනයේ සිදු කරනවා. වාර්ෂික වීලි නිෂ්පාදනයේ කිලෝ 2000ක් පමණ වෙනවා. නිෂ්පාදනය සඳහාම අපිට අවශ්‍ය ඉල්ලුමක් තියෙනවා. 2016 වසරේදී සිවුදෙනකෙන් ආරම්භ කළ මෙම ව්‍යාපාරය අද වන විට සමාජිකයන් 250කගෙන් සමන්විතයි. 190ක් කාන්තාවන්. කුඩා කාන්තා ගොවි කණ්ඩායම්වල සමාජිකාවන් 200ක් පමණ නිල් කටරළු මල් නිෂ්පාදන ක්‍රියාවලිය නිරත වෙනවා. මම මේ පර්චේස් 13 වගා කරලා දෙන්නේ. ඉතින් මම හරි කැමැත්තෙන් ආසාවෙන් කරන කිලෝ එකක් ගන්න 350ට. දවසකට කිලෝ 10ක් ගන්නව 350 ගානේ. එතකොට මට මාසෙකට ගන්න පුළුවන් 90,000කට වඩා වැඩි මුදලක්. ඒතර ඒක මට ලොකු ශක්තියක්. මාතේ යුදහම දා විශ්‍රාමික දරුවෝ දෙන්නේ කිනා. ඉතින් ඒ කට්ටිය මට වෙලා උදව් කරනවා. අපි ගෙදරට වෙලා නිකන් හිටීමුකුත් කරේ නැහැ. කිලෝ 120ක් 150ක් විතර වගේ දෙනවා ඉතින්. ඉතින් අතර ඇත්තරම හොඳ මුදලක් එනවා. විදෙස් වෙළඳපොළ ඉලක්ක කර මෙම ව්‍යාපාරයට මඟ පෙන්වීම සිදු කළේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයයි. 2015 අපනයන සංවර්ධන මණ්ඩලයත් එක්ක සම්බන්ධ වෙලා අපනයන ආශ්‍රිත කෘෂි ආශ්‍රිත නිෂ්පාදන සමාගමක් විදිහට කරන්න ගියා. අපනයන සංවර්ධන මණ්ඩලයේ විවිධ වැඩසටහන් වලදී මුල්‍ය ආධාර හරහා 50-75 ඒ වගේ මුල්‍ය ආධාර හරහා විදේශීය රටවල තියෙන සල්පිල්ලවට සහභාගී වෙන අවස්ථාව ලැබුණා. මාර්ග උපදේශකත්වයේ හරහා තමයි මේ අවස්ථාව ලැබුණේ. අලංකාරයේ සඳහා වගා කළ නිල් කටරළු අද වන විට වාණිජ වගාවක් ලෙස අපනයන වෙළඳපොළේ ඉහළ ඉල්ලුමක් සහිතව අලෙවිවීම රටේ විදෙස් විනිමය ඉහළ යාමට හේතුවක් වී තිබෙනවා. නිදහස් අධ්‍යාපනය ලැබලා කෘෂිකර්මයේ පිළිබඳ උපාධියක් අරගෙන උපාධියට උපරිම සාධාරණීකරණයක් ඉෂ්ට වුණා. ඒ තුළින් සමාජයට රට යම්කිසි දායකත්වයක් ප්‍රතිලාභයක් ලැබුණා. අලුත් ව්‍යවසායකයන්ට දෙන උපදෙස තමයි අංක එකට හිතන්න මේ අපේ රට, දෙක තමන්ගේ ආයතනය, තුන තමන්.